අයිබෝන් කියලා කුරුණෑගල ලංකා පවුර අපි සාදරයෙන් පිළිගන්නවා ලංකාවේ වගේම විදේශගත වෙලා ඉන්න අපේ අම්මලා තාත්තලා සහෝදර සහෝදරින්. ඉතින් ඔයාලට මතක ඇති අපි මීට දවස් ගානකට කලින් මේ නිවසේ පන්දම් එළියෙන් දරුවන්ට අධ්‍යාපන දෙන අම්මා ගැන වැඩසටහනක් කළා. ඉතින් ඇත්තටම දුක්බර කතාවක්. අවුරුදු ගාණක් මේ නිවසට විදුලිය නැතුව අම්මා මේ දරුවෝ හතර දෙනාට තුන් දෙනාට ලොකු දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා ගෑන් ළමයි චූටි. ඉතින් අධ්‍යාපන ලැබන. ඉතින් මේ ළමයිට අධ්‍යාපන කටයුතු කරේ පන්දම් එළියේ ටෝච් එකක් උඩ එල්ලලා. ඉතින් මේ වීඩියෝ එක බලලා අපිට හුඟක් කට්ටිය කතා කරා. ඒ අතරින් හිත හොඳ මිනිස්සෙක් අපිට කතා කරා. ඉතින් කතා කරපු අයගෙන් අපිට උදව් කරා කුමාර මහත්මයා එංගලන්තේ ඉඳලා. ඉතින් අපිට මේ විදුලිය ගැනීම සඳහා විදුලිය ගැනීමටයි බයිසිකලයක් අරන් දෙන්නයි තව අවශ්‍ය කරන වැඩ කටයුතු කිරීම සඳහා 125,000ක් අපිට කුමාර මහත්මයා ලබා දීලා තිබුණා. ඉතින් ඒකෙන් අපි දැන් අද රුපියල් 70,000ක් අම්මට දෙනවා. මොකද අපිට මේ විදුලිය ගන්න ගියන් පස්සේ පොඩි ප්‍රශ්නයක් ඇත්තටම ඇති වුණා. මේ නිවස හදලා තියද්දීන් කියන්නේ ඊට කලින් වැයර් එකක් මේ නිවස උඩින් ගිහිලා තියෙනවා මම ඒක පෙන්වන්නම්. ඉතින් ඒ නිසා විදුලි බල මණ්ඩලෙන් අපිට දැනුම් දුන්නා මේ වැයර් එක අනිවාර්යෙන් අයින් කරන්න ඕන නැත්නම් මේ නිවසට විදුලිය දෙන්න බෑ කියලා. ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් අපිට ඒකට රුපියල් 22,000ක් විතර අමතරව ගිහිලා තියෙනවා නැත්නම් සාමාන්‍යයෙන් 50,800 ගණක් තමයි යන්නේ. ඉතින් අපිට මේ මුදල් ටික අපි අම්මගේ අතට දැන් ලබා දෙනවා. මම මේක ගන්න 5000යි 10000යි 15000යි 20000යි 25000යි 30000යි 35000යි 40000යි 45000යි 50000යි 55000යි 60000යි 65000යි 70000යි විදුලිය ගැනීම සඳහා 70000ක් අපි දැන් දීලා තියෙනවා. එතකොට මේ මුදල් අපිට දෙන්නේ අපිව විශ්වාස කරලා අපි මේ මුදල් සුරක්ෂිතව මේ මිනිස්සුන්ගේ වැඩ කටයුතු වලට යොදවන්න ඕන. මොකද මේ වීඩියෝ බලලා අපේ අම්මට තාත්තට දුව දරුවන්ට අපිට පින් සිද්ධ වේවා කියලා විදේශගත වෙලා ඉන්න අපේ අම්මලා තාත්තලා සහෝදරයෝ Taman උපයා ගන්න ධනෙන් යම් කිසි මුදලක් පිනට දනට කියලා පරිත්‍යාග කරන්නේ ඒගොල්ලන්ගේ ජීවිත සාරවත් කරගන්න පින් සිද්ධ කරගන්න. ඉතින් ඒක අපේ යුතුයකමක් වෙනවා. වාරම හැරගෙනයි අයිබෝවන් කියලා ලංකා පවුර අපි ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලට මතක ඇති අපි මීට කලින් මේ නිවසට ආවා. අපි වැඩසටහනක් කරා දරුවෝ හතර දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් තනි වෙලා ඉන්න නිවසකට විදුලිය නැහැ කියලා. ඉතින් අපි වීඩියෝ එක දාලා පොඩි දවසක් යද්දී අපිට එංගලන්තේ ඉඳලා හිත හොඳ මිනිස්සෙක් අපිව දැකලත් නැහැ. කියන්නේ මාව දැකලා තියෙනවා අපි එයාව දැකලා නැහැ. ඉතින් අපිට කතා කරා. ඉතින් ඊමේල් එකක් තමයි දාලා තිබුණේ.
සම්පත් ඔයාලට මේ නිවසට අවශ්‍ය කරන්නේ මොනවද කියලා කමෙන්ට් එකකුත් දාලා තිබුණා අවශ්‍ය කරන දේවල් දෙන්නම් කියලා. ඉතින් ඇත්තටම හිත සතුටුයි මේ වගේ දෙයක් අපිට කරන්න ලැබුණ එක ගැන. ඉතින් පොඩි වැඩසටහනකින් අපිට ලොකු දෙයක් කරන්න පුළුවන් වුණා. මොකද මේ නිවසේ වයරින් එක කරලා අවුරුදු ගාණක් වෙනවා. එල්ලයිරින් එක දාලා අවුරුදු ගාණක් වෙනවා. නිවස තාම හරියට හදලත් නැහැ. ඉතින් දරුවෝ 3 දෙනෙක් ඉස්කෝලේ යනවා. තව පොඩි පුතෙක් ඉන්නවා අවුරුදු 3ක විතර. ඉතින් අම්මා පොඩි පෙට්ටි කඩයක් කරන්නේ. පොඩි මුදලක් තමයි දිනට උපයා ගන්න. ඉතින් මේ මුදලෙන් තමයි මේ ඔක්කොම නඩත්තු කරගෙන යන්නේ. ඉතින් අපි මේ වීඩියෝ එක දැම්මන් පස්සේ අපිට හිත හොඳ මිහිපිට දෙවිවරේ කතා කරා. ඉතින් කතා කරලා කිව්වා සම්පත් ඔයා කෙලින්ම යන්න මේ අම්මට අවශ්‍ය කරන විදුලිය අරන් දෙන්න කියලා. ඒ වගේම පුඩ් බයිසිකලයකුත් අරන් දෙන්න කිව්වා. අධ්‍යාපන කටයුතු සඳහා ෆෝන් එකකුත් අරන් දෙන්න කිව්වා. 125,000ක් අපේ account එකට බැර වෙලා තිබුණා. ඉතින් ඒකෙන් අපිට විදුලිය ගන්න ගියන් පස්සේ ඇත්තටම පොඩි ප්‍රශ්නයක් වුණා. මොකද මේ නිවස උඩින් වයර් එකක් ගිහිලා තියෙනවා එහා පැත්තේ නිවසකට. ඉතින් ඒක අයින් කරන්න වුණා. ඒ ඔක්කොටම සාමාන්‍යයෙන් අපිට රුපියල් 73,000ක් අවශ්‍ය වුණා. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් 50,000ක් විතර තමයි යන්න තිබුණේ. ඉතින් ඒකත් එක්ක අපිට ගන්න පුළුවන් වුණා අය මෙන්න මේ අයන් බෝඩ් එක අවශ්‍යයි කියලා කිව්වා. අයන් බෝඩ් එකක් අපි ගත්තා. එතන සාමාන්‍යයෙන් 15,000ක් වගේ ගියා. ඒ වගේම අයන් එකකුත් අපි ගත්තා. ඉතින් අයන් එකට අපිට ගියා 3,300ක් වගේ. ඒ වගේම iPhone එකක් ගත්තා. ඉතින් ෆෝන් එකට රුපියල් 25,000ක් ගිහිලා තියෙනවා. මේ හැම දෙයකටම අපි බිලක් ඉදිරිපත් කරලා තියෙනවා. අපිට මුදල් දාපු අයටත් අපි මේ බිල් ටික දානවා. අපේ ඉබ්බාගම ඔෆිස් එකෙත් වෙනම ෆයිල් එකක් තියෙනවා. මේ හැම දෙයක්ම හරියටම පිළිවෙලට තියෙනවා. ඉතින් මේ මුදල් දෙන අයට කවදා හරි දවසක ඇවිල්ලා අපේ ඔෆිස් එකේ මේ දේවල් බලන්න අපි අවස්ථාව සලස්සලා තියෙනවා. ඒ වගේම අපි වෙනම පොතකුත් තියෙනවා. ඒකෙත් අපි මාක් කරගන්න. මොකද ලංකා පවුර YouTube නාලිකාව මම විතරක් නෙමෙයි කරන්නේ. අපිත් එක්ක මේ දෙයට උඟත් බුද්ධිමත් මිනිස්සු ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් ඒ අයගේ නිරීක්ෂණය ඇතුව තමයි මේ හැම දෙයක්ම අපි කරගෙන යන්නේ. ඉතින් ලංකාපවුර අපේ මේ වැඩසටහන සඳහා අපි කෙටි දැනුම් දීමක් දුන්නා. අපේ වසමබාර ග්‍රාම නිලධාරීතුමිය ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම සංවර්ධන නිලධාරීතුමියත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ දෙන්නගේ පැමිණීම ගැන. මම ආරාධනා කරනවා මේ ෆෝන් එක අපේ ග්‍රාම නිලධාරීතුමිය අතින් අම්මට ලබා දෙන්න කියලා වෙලලා. ඉතින් අධ්‍යාපන කටයුතු සඳහා දුවකට අවශ්‍ය කරන ෆෝන් එක අපිට දෙනවා. අම්මට දෙන්න. ඔව් අම්මට දෙන්න. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. මම අද දින මෙතනට පැමිණියේ ලංකා පවුර YouTube channel එකෙන් මට කරපු ආරාධනාවකට. මෙහෙම මගේ වසමේ 297 මිල්ලවඩ වසමේ මේ කමුදුනේ අම්මා දරුවෝ ගෑනු ළමයි 3 දෙනෙක් සහ පිරිමි දරුවෙක් එක්ක තනියම තමයි මේ ගෙදර ජීවත් වෙන්නේ. දරුවන්ගේ තාත්තා මේගොල්ලෝ එක නැහැ. ඉතින් හරිම අසරණ පවුලක් තමයි මේ වසම තුල තියෙන මේගොල්ලන්ගේ මේ පවුල. මේකට මේගොල්ලන්ට මෙහෙම යම් කිසි හරියට නිවස හදලා නැහැ, විදුලිය අරන් නැහැ. මේ දේවල් වලින් මේගොල්ලන්ට උදව් කරන්න ඉදිරිපත් වෙලා තිබුණා ලංකා පවුර කියන YouTube channel එක. ඇත්තටම මට මෙතනදී කියන්න තියෙන්නේ මේ වසමේ අන්ත අසරණ පවුලක් තමයි මේ YouTube channel එක ඔයගොල්ලෝ ඇත්තම තෝරාගත්තේ. ඔබගේ තෝරාගෙන මේ තාම නිවැරදි කියලා මම දකිනවා. මොකද වසමේ ග්‍රාම නිලධාරී විදිහට අපිට යම් අපිට අපි රාජ්‍ය නිලධාරීන් විදිහට රාජ්‍ය ප්‍රතිපත්තිත් එක්ක උදව් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඇත්තටම අපි ඒ දේවල් වලින් නොසලකා ඉන්නේ. රාජ්‍ය මට්ටමින් උදව් කරන්න පුළුවන් හැම අවස්ථාවකදීම උදව් කරලා තියෙනවා. නමුත් සීමාවෙන් එහාට ගිහිල්ලා අපිට උදව් කරන්න බැරි වෙන අවස්ථාවල් වෙන. මම හිතන්නේ මේක ඒ වගේ අවස්ථාවක්. ලොකු කැපකිරීමක් තමයි ලොකු උදව්වක් ලංකා පවුර වෙතින් කරන්නේ. මට කියන්නම් දෙයක්. දැන් ඔබතුමාලා ලොකුම ඇත්තටම පිනක් කරගත්තේ දරුවන්ට ඉගෙන ගන්න ෆෝන් එකක්, හයන් බෝඩ් එකක්, අයන් එකක් හැමදේම දුන්නා. මේගොල්ලන් මේ කරන්නේ ඔබ සියලු දෙනාම හිතට ගත යුතු. ඇත්තටම පුතේ ඔයගොල්ලන් දැකලවත් නැති කෙනෙක් තමයි ඔයගොල්ලන්ට ඉගෙන ගන්න කියලා මේ ස්මාර්ට් ෆෝන් එකක් ඔයගොල්ලන්ට එවලා දෙන. ඔයගොල්ලෝ දැකලවත් නැහැ. එතකොට ඔයගොල්ලෝ ගැන පූර්ණ විශ්වාසයක් තියලා තමා ෆෝන් එකක් දෙන්නේ. ඔයගොල්ලෝ හොඳට ඉගෙන ගනි කියලා. කවුරුණත් ගඟට ඉනි කපනවා වගේ උදව් කරාට ඇත්තටම වැඩක් නැහැ. ඔයගොල්ලෝ එකෙන් හොඳට ඉගෙන ගත්තොත් තමයි ඒගොල්ලෝ ඒ කරපු දේ සාර්ථක කියන එක
ලංකා පවර් YouTube channel එකටත් එහෙම ඒ හැඟීම් ඇති වෙන එක නිසා ඔයගොල්ලෝත් ඒක හිතට අරගෙන මේක ඔයගොල්ලන්ගේ ජීවිතේ ඉදිරියට යන්න ලැබුණ ලොකු අවස්ථාවක් කරගෙන මේ දවල්ෙන් උපරිම ප්‍රයෝජන අරගෙන හොඳට ඉගෙන ගන්න කියලා ඉල්ලීමක් කරනවා ඒ වගේම ලංකා පවර් ඔබට ඇත්තටම ලොකු පිනක් කරගත්තේ ගොඩක් පින් කියලා තමයි කියන්නේ ඒ වගේම අපේ සංවර්ධන නිලධාරී තුමිය අයන්නකට අපිට දින දෙනාගේම අවසරයි ලංකා පවුර අපේ පරිම මේ දෙපළ ඔබතුමා සහ අපේ පොල්පිටිගම මහත්තයාගෙනුත් අපිට මේකට මූලික වෙච්ච අපේ ජයසුන්දර සහෝදරතුමන්ගෙනුත් මගේ ග්‍රාමීණධාරී තුමිය ඇතුළු මේ පවුලේ සියලු දෙනාගේම අවසරයි මේක මහා ලොකු පුණ්‍ය කර්මයක් මේකට දායක වෙච්ච සියලු දෙනාම මේ කුමුදුනේ සුදේසිකා මහත්මිය තමන්ගේ දරුවන් හතර දෙනාත් සමගින් ලොකු දුක්ඛිත ජීවිතයක් ගත කරනවා අපි හැකි පමණින් ඒගොල්ලන්ට සහයෝගය ලබා දෙමින් ගමේ ප්‍රජාවගේ සහ දානපතියන්ගේ ආධාර උපකාර ඇතිව අපි සියලු කටයුතු සිදු කරගෙන යන මෙවන් පුණ්‍ය කර්මයක් කරන්න ශක්තිය ලබා දුන් ලංකා පවුරේ ඔබ සැම සියලුම දෙනාට මේ අවස්ථාවක් කරගන්නවා ස්තුති පුදකරන්ට ඒ වගේම මම මේ පවුලේ සියලු දෙනාගෙන් මෙල්ලා සිටිනවා මේ කාර්ය මෙතනින් සැහැල්ලු නැතුව මේක ජීවිතේ ජයගැන්ම සඳහා මේ හැම කැපවීමක්ම ඔබ ශක්තිවන්ත වෙලා දරුවන්ට උගන්නලා දරුවන්ගේ යහපත වෙනුවෙන් මේ සියලු දේ බාර ගන්න කියලා මේ මම ඉල්ලා සිටිනවා ඒක තමයි මේ පවුරේ ශක්තිය ඉදිරිය ඒ නිසා මම ඔබ තුමියට මේක බාර දෙනවා දරුවන්ගේ ඉදිරි කටයුතු කරගෙන යන්න ඒ වගේම මේ තරුණ පිරිසට මෙය ස්තුතිවන්ත වෙනවා ඒ වගේම ලංකා පවුර අධ්‍යක්ෂ නිලධාරී ඉන්න අපේ රෝහිත මහත්තයා කියන අයන් බෝඩ් එක අම්මලට දරුවන්ට බාර දෙන්න කියලා වෙලා අපි මෙහෙම බාර ගන්න වෙලා ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන මේ හැම දෙයකටම මුල් වුණ පිටිපස්සර වෙලා ඉන්න මිනිස්සෙක් ඉන්නවා හිත හොඳ මිනිස්සෙක් අපේ උදල මහත් හිත හොඳ මිනිස්සයා තමයි අපිට මේ හැම දෙයක්ම කරන්න උදව් කරේ ඉතින් උදල මහත්තයා පොඩ්ඩක් එන්නකෝ මෙහෙට ඉතින් අපිට මේ වැඩසටහන එද්දී අපිට කතා කරලා කිව්වා සම්පත් පුතා යද්දී නිකම්ම යන්න එපා සුනීතා වික්‍රම රත්න මහත්මිය එතුමිය රුපියල් 5000ක් අපිට දීලා තිබුණා එතුමියගේ 67 වෙනි උපන්දිනේ. ඉතින් 67 වෙනි උපන්දිනේ වෙනුවෙන් රුපියල් 5000ක් එවලා තිබුණා පුතා මෙන්න මේ බඩු ටික අරන් ගිහිල්ලා ඒ අම්මලාට දුවලට දෙන්න කියලා වෙලා. ඉතින් උදුල මහත්තයාට මම ආදරෙන් මතක් කරනවා මේ බඩු ටික ඒ අම්මලාට දෙන්න කියලා වෙලා. ඉතින් අපි ආදරෙන් මතක් කරනවා සුනීතා වික්‍රමරත්න මහත්මියටත් මේ කරගත්තා වූ පිනෙන් දීර්ඝාෂ ලැබේවා ලෙඩදුක් හැදිලා තියන් ලෙඩදුක් ඕ නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා ඉතින් 10 වෙනි මාසේ 28 වෙනිදාට තමයි එතුමගේ උපන්දිනය තියෙන්නේ ඒ වගේම අපිට මේ බඩු ගන්න කුමාර මහත්මයා වැඳලා කියනවා ඇත්තනම ගොඩක් පිං ඉතින් කුමාර මහත්තයා අපිට මාව විශ්වාස කරලා අපේ account වලට 125000ක් දාලා තිබුණා. ඉතින් කුමාර මහත්තයනි අපිට බයිසිකලයක් ගන්න බැරි වුණා. ඉතින් අම්මත් කිව්වේ බයිසිකලයක් නැතත් කමන්නෑ ඉතුරු ටික කරගමු කියලා. මොකද කුමාර මහත්මයා අපිට කිව්වා සම්පත් අම්මත් එක්ක කතා කරලා අවශ්‍ය කරන දේවල් කරලා කරගන්න කියලා වෙලා. ඉතින් ඒකෙන් අපිට සාමාන්‍යයෙන් 117000ක් මේ බඩුවලට වියදම් වෙලා තියෙනවා කරන්ට් එක ගණ්ඩායි මේ අවශ්‍ය කරන දේවල් වලට ඉතිරි මුදල රුපියල් 8000ක මුදලක් තියෙනවා ඉතිරි මුදලම මේ බාර ගන්න කියලා කියනවා ඉතින් ලංකා පවුර අපි 7-5ක මුදලක් මේ වැඩසටහනදී අපි අරන්නේ අපිට ඕන වෙන්නේ මොකද අපි රැකී ආරක්ෂාවක් කරනවා ඉතින් අපිට මේකෙන් ලාභයක් බලාපොරොත්තුක් අවශ්‍ය වෙන්නේ අපිට අවශ්‍ය වෙන්නේ මේ දරුවන්ගේ මේ අම්මලාගේ සතුට විතරයි ඉතින් ඔන්න ලංකා පවුර අපි අම්මව උඩ නැංගෙව්වා මෙන්න මේ බලුබ් එක දාගෙන තමයි මේ ටෝච් එකෙන් තමයි දරුවන්ට අධ්‍යාපනය දුන්නේ අවුරුදු කීයද මේ
අවුරුදු 5ක් කිට්ටු වෙන්න මෙන්න මේ ටෝච් එක තමයි අම්මට පිහිට උනේ කුස්සියටත් කාමරේටත් හැමතැනටම ඉතින් අදින් පස්සේ මේ ටෝච් එක තියා ගන්න ඕන මතක් වෙන්න මේක එල්ලන්න තහනම් අම්මගේ අතින්ම දැන් ගලවන්න ඕන මේක අයි මේ ටෝච් එක මේ නිවසේ එල්ලෙන්නේ නැහැ මොකද අපි දැන් මේ වෙනකොට විදුලිය අරන් දීලා ඉවරයි अभी वेड राजकोम कर लाई अम्म के अतिम अभी की अम्मे मे गिदर आलोक्य दिखी वेल दाइट मुखद कुमार गोडी महत्वपूर्ण लोक सहनिया क्लब बला ඉතින් ලංකා පවුර අපිට මෙතන පන්දමක් එල්ලා තමයි තිබුණේ ටෝච් එකක් හැමතැනම ටෝච් එක එල්ලා තමයි මේ අධ්‍යාපනයේ ලැබුවේ දරුවෝ මේ අම්මලා මේ කාමරේ හිටියේ ඉතින් අද අවුරුදු 5කින් පමණ මේ නිවසට විදුලිය අරන් දෙන්න ලංකා පවුර අපිට පුළුවන් වුණා ඉතින් ලංකාවේ වගේම විදේශගත වෙලා ඉන්න අපේ මම නම් කියන්නේ රට විරෝ නෙමේ ඇත්තට මම කියන්නේ මිහිපිට දෙවිවරු ඉතින් මිහිපිට ඉන්න පින්වන්ත දෙවිවරුන්ට විතරයි මේ වගේ රාජකාරියක් කරන්න පුළුවන්නේ ඉතින් අද මේ නිවසට විදුලිය අරන් දෙන්න ලංකා පවුර අපිට පුළුවන් වුණා ඉතින් කුමාර මහත්මයාණනි ඔබතුමන් තමයි මේ රාජකාරියට දෙවියෙක් වගේ ඇවිල්ලා මේ දරුවෝ හතර දෙනාට ඉදිරියට අධ්‍යාපන කටයුතු කරගන්න අම්මගේ වැඩ රාජකාරි කරගන්න S2 පෑදුවේ ඉතින් ආලෝක පූජාව කියන්නේ උතුම්ම පූජාවක්. ඉතින් සාමාන්‍යයෙන් අපේ net දෙක දන් දුන්නා වගේ පූජාවක් වෙනවා ආලෝක පූජාව. ඉතින් ඔබතුමාට ගොඩාක් පිං ගොඩාක් ස්තුතියි. ලංකා පවර අපිව විශ්වාස කරලා අපිට මුදල් account එකට බැර කරා. ඒ විශ්වාසය රැකලා අපි මේ මුදල් වලින් මේ අම්මට දුවලට පුතාලට අවශ්‍ය කරන දේ ඉෂ්ට කරලා දුන්නා. ඒ වගේම විදුලි අධිකාරිතුමාටත් ගොඩක් ස්තුති වන්දනා. මොකද සාමාන්‍යයෙන් සල්ලි බැඳලා මාසයක් දෙකක් යන එකේ අපි දැනුම් දුන්නාන් පස්සේ අපිට අහවල් දවසට ඕන කිව්වා. ඉතින් ගොඩක් ස්තුති එදාට අපිට විදුලිය ලබා දුන්නට. ඉතින් අද අපිට නිවසට විදුලිය අරන් දෙන්න පුළුවන් වුණා. චූටි පුතාලා තුන් දෙනාම මේ මෙට්ටේ තමයි වෙනදාට පන්දන් එළියෙන් පාඩම් කරේ. ඉතින් අපේ ලොකු පුතා ඉන්නවා චූටි දුවන්ලා දෙන්න ඉන්නවා. පුතේ වාඩ මොකද දැන් හිතෙන්නේ අවුරුදු 4ක් කරන්ට් එක නැතුව හතරක් නෙමෙයි අවුරුදු 5ක් මේ ගෙදරට විදුලිය නැතුව ඔයාලා අධ්‍යාපන කටයුතු කරේ බොහොම අමාරුයි. වාඩ ඔයාලා තුන් දෙනාට මොන වගේ සතුටක්ද තියෙන්නේ? कुमार इतना आकर गुड़ मेद
ඉතින් දැන් දරුවන්ට පාඩම් කරන්න පුළුවන් නිවේසන සිල්ල රැට නිදා ගන්න පුළුවන් පාඩම් කරන්න හැම දෙයකටම ආලෝකය ලබා දීලා තියෙනවා ඉතින් මේ විදුලිය ලබා දුන්න කුමාර මහත්මයාට ගොඩාක් පිං කියලා තමයි අපිට කියන්න තියෙන්නේ ඉතින් විදුලිය අරන් දීලා අපි අවසానයි කුමාර මහත්මයාගේ බලාපොරොත්තුවක් තිබුණා ආසාවක් තිබුණා අවසානදී සම්පත් මට අවශ්‍ය වෙන්නේ බෝධිය නාවන්න කිව්වා පෞලි කට්ටියම ගිහිල්ලා ඉතින් විදේශගත වෙලා ඉන්නේ ඉතින් එතුමාටත් එතුමාගේ පෞලේ සෑම සියලු දෙනාටත් වැඩ වූ දෙමව්පියන්ටත් දරුවන්ටත් දුවා දරුවන්ටත් සෑම සියලු දෙනාටම ගොඩක් පින් සිද්ධ වේවා මේ කරගත්තා වූ පින විදුලිය ලබා දෙනවා කියන්නේ මහඟු පින්කමක් බුද්ධ ධර්මය අනුව අපේ සංසාරයේ ඇස් දන් දෙනවා හා සමාන මහඟු පින්කමක් තමයි අද කුමාර මහත්මයානි ඔබ කරගත්තේ මේ අම්මත් පුංචි දරුව හතර දෙනාටත් මහඟු සේවාවක් කරලා ඉතින් අම්මේ ලංකාපවුර අපි ඇවිල්ලා හැම දෙයක්ම කරලා දුන්නා කුමාර මහත්මයා අපිට හැම දෙයකටම උදව් කරා ඔයාට සාමාන්‍යයෙන් මොන වගේ දෙයක්ද අපිට කියන්න තියෙන අවසාන වතාවට ඉතාම කෙටි කාලයකින් මට අවශ්‍ය වෙලා තිබෙන ගෙදර ආලෝකය ඒ ආලෝකය මට ලැබලා දෙන්න දරුවන් ඉගෙන ගැනීමේ කටයුතු වල පහසුවක් ඒ කරලා දීපු ලොකු පින්කමට සසර වසන තුරාවටම किसी में खरीद रहा फेरी हर पेपा अंदर कटे अन्न पाकि मम प्रार्थना मत आलोक लादी पी